සුනක වර්ග ගත්තාම අපිට මෙයාලා වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට වෙන් කරන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ මෙයාලගේ ලක්ෂණ අනුව. මේ සුනකයන් අපිට වෙන් කරන්න පුළුවන් සුරතලයට ඇති කරන සුනක කණ්ඩායමක් වශයෙන් හා ආරක්ෂාවට ඇති කරන සුනක කණ්ඩායමක් ලෙස. ලංකාව තුල ඉන්න සුනකයන් ගත්තාම මෙයාලගෙන් කිහිප දෙනෙක් පමණක් අපිට සුරතලයට ඇති කරන ඩොග්ස්ලා විදියට වෙන් කරන්න පුළුවන්. තවත් කිහිප දෙනෙක් ආරක්ෂාවට ඇති කරන ඩොග්ස්ලා විදියට වෙන් කරන්න පුළුවන්. ඉතින් මේ අතරින් මේ දෙකටම ගැලපෙන විදියට ඩොග්ස්ලා වෙන් කරගන්නත් පුළුවන්. ලංකාව තුල සුරතලයට ඇති කරන්න ගන්න හොඳම ඩොග් බ්‍රීඩ් කීපය පිළිබඳව තමයි අද ඔයාලව දැනුවත් කරන්න කියලා හිතුවේ. ඉතින් ඔයා මේ එකතුලා ඉන්නේ ද පෙට් ප්‍රෝ එක. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. පොමනේරියන් මේ වෙනකොට ලංකාවේ වගේම ලෝකෙම බොහෝ දෙනෙක් ආදරය කරන ඒ වගේම ප්‍රිය කරන ඩොග් කෙනෙක් තමයි මේ පොමනේරියන්. මෙයාලගේ උපත සිදු වෙලා තියෙන්නේ පෝලන්ඩ් වල. හොඳින් වැඩුණු පොමනේරියන් සුනකයෙකුට සාමාන්‍යයෙන් වයස අවුරුදු 12කුත් 16කුත් අතර කාලයක් ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙයාලගේ බල කිලෝග්‍රෑම් 1ක් කිලෝග්‍රෑම් 3ක් අතර ප්‍රමාණයක් ගන්නවා. ඒ වගේම මෙයාලගේ උසස් සෙන්ටිමීටර් 17ක් සෙන්ටිමීටර් 30ක් අතර ප්‍රමාණයක් ගන්නවා. ඉතින් මේ හේතුව නිසා ඔයාට මෙයාව පහසුවෙන්ම ගේ ඇතුළත වුවත් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙයාලගේ ආකර්ෂණීය පෙනුම වගේම මෙයාලගේ ලොකු ඇස් නිසා ගොඩක් සිත්තද ගන්නා ස්වභාවයක් මෙයාලට හිමි වෙලා තියෙනවා. ෂිට්සු. ඉතින් මේ වෙනකොට ලංකාව තුළ වේගයෙන්ම ජනප්‍රිය වේගෙන යන බ්‍රීඩ් එකක් තමයි මේ ෂිට්සු කියන්නේ. මෙයාලා සුරතලයට ඇති කරන්න තමයි ගොඩක් දෙනෙක් කැමති. ඒ වගේම මෙයාලගෙන් අපට ලෝන් කෝට් එකක් බලා ගන්න පුළුවන්. මෙයාලා ගොඩක්ම තම පවුල ස්වාමියා එක්ක ළඟට වෙලා ඉන්න කැමති සුනක වර්ගයක්. ඒ වගේම පොඩි ළමයි එක්ක සෙල්ලම් කරන්න, එයාලා එක්ක දඟ කරන්න තමා මෙයාලා කැමති. මෙයාලා ගොඩක්ම නිවස ඇතුළත තමා ඇති කරන්නේ. නමුත් ඇතැම් කට්ටිය මෙයාලව කූඩු කරලා ඇති කරන්නත් පෙළඹෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඩොග් කෙනෙක් ගත්තාම ඒක අපි නොකළ යුතු දෙයක් විදිහට සලකන්න පුළුවන්. කොකර්ස් ස්පැනියර්. තමන්ගේ පවුලට ස්වාමියාට ගොඩක්ම කීකරු. ඒ වගේම කුඩා ළමයි ඉන්න තැනකවත් පහසුවෙන් ඇති කළ හැකි සුනක වර්ගයක් විදිහට මෙයාව අපිට ගන්න පුළුවන්. මෙයාගේ පෙනුම නිසා ගොඩක් දෙනෙක් මෙයාව සුරතලයට ඇති කරන්න තමා පෙළඹිලා තියෙන්නේ. මෙයා ඉන්න ගෙදරකට බය නැතුව ඕන කෙනෙක් ඇතුල් වීමේ හැකියාවක් තියෙනවා. ඒ ඇයි කියනවා නම් මෙයාව ගොඩක් ආකර්ෂණීය වෙන්නේ සුරතල් ඩොග් කෙනෙක් විදියට. මෙන්න මේ හේතුන් නිසා මෙයාව ගොඩක්ම ජනප්‍රිය සුරතල් ඩොග් කෙනෙක් විදියට. ඩෑෂ් හන්ට්. මෙයාලවත් දකින ඕනම කෙනෙක්ට බයක් නම් ඇති වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානතම හේතුව වෙන්නේ මෙයාලගේ ශරීරය. මෙයාලා ශරීරයෙන් ටිකක් කුඩා දිග සුනක වර්ගයක්. ඉතින් මෙයාලව දකින ඕනම කෙනෙක්ට බයක් කෙසේ වෙතත් ආදරයක් නම් ඇති වෙනවා. නමුත් මෙයාලා අතීතයේ පාවිච්චි කරලා තියෙන දඩයම් කටයුතු සඳහා. ඉතින් මෙහෙම කිව්වහම ඔයාලා පුදුමත් වෙයි. මේ වගේ සුනක වර්ගයකින් පුළුවන් වුණාද දඩයම් කරන්න? ඔව්, ඇත්තටම පැරණන්ගේ පරමාර්ථය වෙලා තිබ්බේ විශාල සතුන් දඩයම් කරනවට වඩා ගුල්වල ඉන්න කුඩා සතුන් දඩයම් කරන්න මෙයාලව යොදා ගැනීමයි. ඉතින් ඒක හොඳින්ම ඉටු කරන්න මෙයාලා සමත් වෙලා තියෙනවා. කොහොම වුණත් මේ කටයුතු වලින් ඈත්වීමත් සමග මේ වෙනකොට සුරතලයට ඇති කරන ෆේමස්ම ඩොග් කෙනෙක් තමයි මේ සුනක වර්ගය. ලැබ්‍රඩෝ. මේ සුනක වර්ගයේ ගත්තාම සුරතලයට ඇති කරන අනෙක් සුනකයන්ට වඩා ශරීරයෙන් ටිකක් විශාලව වර්ධනය වෙන සුනක වර්ගයක් තමයි මෙයාලා. මෙයාලගෙන් 75%කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙයාලව සුරතලයට ඇති කරනවා. නමුත් කීප දෙනෙක් මෙයාලව ගාඩ් ඩොග් කෙනෙක් විදියට ඇති කරනවා. සුරතලයට ඇති කරන අනෙක් ඩොග් බ්‍රීඩ් වලට සාපේක්ෂව මෙයාලව වෙනස් වෙන්න හේතුවක් තමයි මෙයාලා සෝෂලයිස් නොකිරීම මත ගොඩක් දරුණු වෙන්න පුළුවන්. වැඩිපුර කුඩා ළමයි එක්ක කාලය ගත කරන්න කැමති මෙයාලා. වඩ සුරතලයට ඇති කරන්න පුළුවන්. පග් සුනක ලෝකයේ විහිළුකාරයා. එහෙමත් නැත්නම් සුනකයන් අතර ඉන්න වඩාත්ම ආකර්ෂණයක් තියෙන ඩොග් බ්‍රීඩ් එක විදියට මෙයාව අපට ගන්න පුළුවන්. මෙයාලා ශරීරයේ නිතාමත් කුඩා. පහසුවෙන් ඔයාගේ නිවස ඇතුළතවත් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. කුඩා ළමයි එක්ක වුණත් මෙයාලව තියලා ගොඩක්ම පහසුවෙන් ඇති කරන්න පුළුවන්. තමන්ගේ පවුලට ගොඩක්ම ආදරේ. ඒ වගේම ලිංගික සුනකෙක් තමයි මෙයාලා. මෙයාලා ගොඩක්ම කැමති තමන්ගේ පවුලේ අයත් එක්ක කාලය ගත කරන්න. ඉතින් ඔයා මෙයාව හදන්න හිතන් ඉන්නවා නම් මෙයා වෙනුවෙන් යම් කාලයක් කැප කරන්න සිද්ධ වෙනවා. ඔයා සාමාන්‍යයෙන් විනෝද චාරිකාවක් වගේම යනවා නම් ඔයාට පුළුවන් මෙයාවත් එක්කගෙන යන්න. මෙයාලා ගොඩක්ම ඒ වගේ දේවල් වලට කැමති. ඒ වගේම මෙයාලා ඇතැම් අවස්ථාවලදී ගොඩක් දඟ වැඩත් කරනවා. ගෝල්ඩන් රිට්‍රීවර්. මෙයාලත් ලැබ්‍රඩෝලට සමාන ශරීරයෙන් ටිකක් විශාල වැඩෙන සුනක වර්ගයක්.
මෙයාලගෙන් අපට සාමාන්‍යයෙන් ටිකක් දිගුලෝම ස්තරයක් බලාගන්න පුළුවන්. මෙයාලවත් ගොඩක් දිනක් සුරතලයට ඇතිකරන්න යොදාගත්තත් කිහිප දිනක් මෙයාලව ආරක්ෂාවට ඇති කරනවා. මෙයාලට ගොඩක්ම හොඳට තමන්ගේ පවුලේ අයව හා ස්වාමියාව තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන කුඩා ළමයි ඉන්න තැනක වුවත් ඔයාලට මෙයාව බය නැතුව ඇති කරන්න පුළුවන්. ඒ මොකද කියනවනම් මෙයාලා ගොඩක්ම එයාලට කැමති ඩොග් බ්‍රීඩ් එකක්. ඒ වගේම සුරතලයට ඇති කරන අනෙක් සුනක වර්ග වලට සාපේක්ෂව මෙයාලව හොඳට ට්‍රේන් කිරීමේ හැකියාවක් තියෙනවා. තමන්ගේ පවුලට ස්වාමියාට එන කරදර පහසුවෙන්ම හඳුනා ගන්නත් ඒ වගේම ඒවට ප්‍රතිචාර දැක්වීමටත් හැකියාව මෙයාට තියෙනවා. මෙතෙක් කතා කරපු සුනක වර්ග කිහිපය මේ වෙනකොට ලංකාවේ සුරතලයට ඇති කරන ගොඩක්ම ජනප්‍රිය සුනක වර්ග කිහිපයක්. ඉතින් මේ වගේ ගොඩක් වැදගත් තොරතුරු දැනගන්න ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තොරතුරු ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. මේ වගේම තවත් අලුත් එපිසෝඩ් එකකින් හමු වෙමු.